අයිබුවන් මමද කියන්න යන්නේ ඔගලන්ට තවත් ජීවිතේ වෙනස් කරන ඉතාමත්ම වටිනා කාරණයක් ගැන. ඇතන් දේවල් තියෙනවා අපි ළඟ තිබ්බත් අපට පහසු වුණත් අපට ලිහිසි වුණත් අපි ඒක නොදන්නාකම නිසා අපි විශාල අපහසුතාවයකට ලක් වෙනවා. සමහර විට බොහෝම ළඟින් අපි ළඟින්ම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නොදැනීම නිසා අපි ජීවිත කාලයක් විඳවනවා. ඉතින් ඒ නිසා හැම උදාමත් මම මගේ channel එකෙන් උත්සාහ කරනවා ඉතාමත්ම වටින ජීවිතේ වෙනස් කරන ඉතාමත්ම ලේසි දේවල් නොදන්නා දේවල් කියලා දෙන්න. උපක්‍රම කියලා දෙන්න. ඉතින් මම අද කියලා දෙන්න යන උපක්‍රමේ තමයි මේ ලිවීම සම්බන්ධව. ජර්නල් එකක් පවත්වාගෙන යෑම සම්බන්ධව. ඒක මම මෙන්න මේ විදිහට විස්තර කරන්නම්. දැන් ඕගොල්ලෝ මේ පරිගණක තාක්ෂණයට ෆෝන් වලට යොමු වීමත් සමගම ලිවීම කියන කාරණේ, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වයසට අනුව ළමා වයසේදී නම් ඉගෙන ගන්නවා, විභාග ලියනවා, ඒවා ලියනවා. ඊට පස්සේ ලොකු වයසකට ආවට පස්සේ ලිවීම කියන කාරණය සිද්ධ වෙනවා ඉතාමත්ම අඩුයි. විශේෂයෙන්ම මම ගත්තොත් මගේ ජොබ් එකටත් අනුව මම කම්පියුටර් ළඟමයි ඉන්නේ. ඉතින් ලිවීම ඉතාමත්ම අඩුයි. හැබැයි දැන් මම මේක පුරුදු කරගෙන යනවා ඉතාමත්ම වටින දෙයක් හින්දා ඒක. ඒක ඉතාමත්ම වටිනවා. ඒක වටින්නේ මොන විදිහටද? ඇත්තටම ඉස්සරලාම කියන්න ඕනේ අපි මේ මොලේ හැම පැත්තක්ම බැලන්ස් එකේ තියාගන්න, හැම තැනක්ම අවදිමත්ව ක්‍රියාකාරීව අපේ අපිට හිතකර විදිහට තියාගන්න අපේ දකුණු අත වගේම වම් අතත් වැදගත් වෙනවා. වම් අත වගේම දකුණු අතත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම මේ ලිවීම ක්‍රියන කාරණයක් ඒ තරම්ම වැදගත් වෙනවා. හේතුව තමයි අපේ මොලේ තිබෙන ඒ අක්‍රීය, ඒ වගේම අපට අයහපත් විදිහට ක්‍රියාත්මක වෙන දේවල් අපට යහපත් පැත්තට හරව ගන්න මේ ලිවීම ගොඩාක්ම වැදගත් වෙනවා. ඒ වගේම අර මානසික පීඩනය අපිට තියෙනවනේ එක එක විදිහේ මානසික පීඩන. ඒ කියන්නේ අපට දැන් සමහරට නිින්ද යන්නේ, හෙට තියෙන වැඩ, ලබන සතියේ තියෙන වැඩ, අපිට ඒ වැඩ ගොඩාක් තියෙද්දී අපිට නිින්ද යන්නේ නැහැ, හිත හරි බරයි. ඒ වගේම හැම වෙලෙමත් ඒ ගතිය තියෙනවා අපේ හිතවල. අපේ හිත බර ගතිය තියෙනවා ප්‍රශ්න හින්දා. මේ ප්‍රශ්න අර හැම වෙලෙම හැබැයි හිතේ ඒක අර රීමයින්ඩ් කර කර රීකෝල් කර කරම තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපිට හිතෙන්නේ නැහැ. අපි මේක යම් කිසි තැනක සටහන් කරා නම්, මේක ලිව්වා නම්, යම් කිසි පොතක ලිව්වා නම් කොච්චර වටිනවද කියලා. ඉතින් මම කියලා දෙන්න යන්නේ ඔයා ලියන්න ඕන පොතක් ගැන. ඒ පොත තමයි ඔයා ජර්නල් එකක්. ඒ කියන්නේ ඔයා නිකම්ම කොළ කෑල්ලක එහෙම ලියන්න ගන්න එපා. ඔයා ගන්න ඔයාට ආස හිතන විදිහ ලස්සන කවර් එකක් දාගෙන, ලස්සන කවර් එකක් තියෙන දැන් කඩවල නම් වෙනම තියෙනවා මහත කවර් එකක් තියෙන පොත් තියෙනවා ලියන්න, අපට ලියන්න පුළුවන් විදිහ පොත්. ඒ වගේ පොතක් ගන්න. එතකොට අර පොතට තියෙන වටිනාකම වැඩි හින්දා ඒ පොතට ඊට පස්සේ ඔයානම් ඔයා ලස්සනට පොතක් ලස්සන කවර් එකක් දාලා ගොඩක් වෙලාවක් අරගෙන ලස්සනට ඒකේ මොකක් හරි అలවලා එහෙම හදාගන්න. අන්න ඒක එතකොට අර ඒකේ තියෙන වටිනාකම වැඩි හින්දා, ඒකට මහන්සි වීම වැඩි හින්දා ඔයා ඒක ලියන්න පෙළඹෙනවා. ඔයා මේ පොතේ මොනවද ලියන්නේ? ඔයා ලියනවා ඔයාගේ ගෝල්ස් ගැන. ඔයාට එන ලස්සන අදහස් ලියනවා. අපි ගොඩාක් දුරට ෆෝන් එක ඇතර අරන් ඒක අපි ලියනවා, ෆෝන් එකේ ලියනවා. කමක් නැහැ, ඒක හොඳයි. ඒ වගේම අර වගේ දේකුත් කරන්න පුරුදු වෙන, ලස්සනට ලියන්න. ඔයාට ඉතින් අත්තකුරු ලස්සන නම් ඒක කෙලින්ම ෆොටෝ එකක් ගහලා ඔයාට Facebook එකට දාන්න පුළුවන්. ඔයා ලස්සන අදහසක් ආවක ලියන්න. ඔයාගේ ජීවිතේ මොනවා හරි ඔයා වටිනා අයිඩියා එකක් ආවොත් ඒ අයිඩියා එක ලියන්න කොටසක් වෙන් කරගන්න. ඒ වගේම මේ අවුරුද්දේ, මේ දවසේ, හෙට දවසේ, මේ සති, මේ මාසේ, මේ අවුරුද්දේ, මේ ජීවිතයේ ඉදිරියට මම කරන්නේ මොනවද කියලා ස්ටෙප් බයි ස්ටෙප් ලස්සනට ලියන්න පුරුදු වෙන්න. මේ ලිවීම මාර මානසික සහනයක් ඇති වෙනවා. ලෝකයේ සාමාන්‍ය මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර උගන්වන තැන්වලදී ලියන එක, ලියලා තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න ලියලා විස්තර කරන එක, ඒ කියන්නේ ලියලා තියෙන එක, ඒ හිතේ තියෙන බර සැහැල්ලු කරන මාර උපක්‍රමයක් හැටියට සඳහන් කරනවා. ඒකෝට අපි දන්නවා මේ පොතේ මේ දේ තියෙනවා, මේ දේ මේකේ තියෙනවා, මේකෙන් මම බර සැහැල් වුණා කියලා විශාල සැහැල්ලුකමක් ලැබෙනවා. ඒ වගේම මේ ලියන එක හැම වෙලේම ෆෝන් එකේ මොනිටර් එකක ඇස්වලට ඒ ලැබෙන ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඔයා ඒ වගේම ලියනවට අමතරව ඔයා අතින් පොතක ලියන එක හුරු කරගන්න. මොකද අපි චූටි කාලේ, පොඩි කාලේ ඉගෙනීමේදී අපි ලියන්න ගොඩාක් හුරු වෙලා තමයි අපේ මනස
අපි හැදිලා තියෙන්නේ අපිට පොතපත පැන්සල පෑන සමීපයි ඉතින් ඒ දේ අපිට කරන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා මේ ලියන එක ඇස්වල වෙහෙස දුරු කරගන්න හැමදේම නෝට් එකක් ෆෝන් එකේම දාගන්න යන්න එපා සමහර ගෙදර දොරේදි කරගන්න ඕන දේවල් නම් අර මොබයිල් එක අපි හැමතැනම අරන් යන හින්දා වෙන්න පුළුවන් නමුත් ඔයාට මේ ලියන ජර්නල් එක මේ බුක් එකත් හැම වෙලේම බෑග් එකේ දාගෙන වා යන යන තැන් වලට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ හින්දා හැම දෙයක්ම ෆෝන් එකෙන් කම්පියුටරෙකම කරගන්න එපා මොකද අපිට රිලැක්ස් වෙන්න අපේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න පොතක ලියන එක හරිම ආසහිතන දෙයක් මේ වගේ ආසහිතන විවිධත්වයෙන් යුතු දේවල් කරද්දී අපිට බෝරින්ග් කම නැති කරගන්න පුළුවන් අපිට හැම වෙලේම මේ ෆෝන් එක විතරක් අතේ තියාගෙන ඉන්නකොට සමහර බෝරින්ග් වෙන්න පුළුවන් එතකොට අපි විවිධත්වයක් හැටියට අර පොතක ලියන එක එහෙම හුරු කරගන්න පුළුවන් ඊදානකු ලස්සන ඡේදයක් ලස්සන සිදුවීමක් අද දවසේ වුණා ඒ වගේ දෙයක් පවා ලියන්න පුළුවන් ඉස්සර අපි ඩයරිස් පාවිච්චි කරේ ඒ වගේ ඉතින් මේ ජර්නල් එකක් තියාගෙන යන එක හරිම වටිනවා ඉතින් ඒක ලෝකයේ ගොඩාක් අය කරන දෙයක් අපි හිතුවට තාක්ෂණයේ විශාල වශයෙන් දියුණුවයි නමුත් ගොඩක් අය ලෝකයේ මේක කරගෙන යනවා සාර්ථක පුද්ගලයෝ ගෝල්ස් ලියන ක්‍රමයක් හැටියට මේ බුක් එක පාවිච්චි කරනවා මේ මේ දවසේ මේක කරනවා මෙහෙම කියලා ටාස්ක් ලියනවා ටාස්ක් ලියන ඇප් ඒ වගේම පරිගණක යෙදුම් මොන තරම් තියෙනවා හැබැයි අර අර වගේ බුක් වල ලියන එකත් හරි වටිනවා ඒක පොඩ්ඩක් ටේස්ට් එකක් තියෙන දෙයක් කරලා බලන්න අනිවාර්යෙන් ලස්සනට ඒ පොතේ පොඩි චිත්‍රයක් හොන්න හොනේලාට කුරුටු ගන්න පුළුවන් එහෙම එහෙම බුක් එකක් තියාගන්න එක හරි අමුතුම ෆීලින් එකක් ඉතින් මේක අයිඩියා එකක් මේ වගේ අයිඩියා ෂෙයා කරගන්න මම මගේ channel එක ගොඩාක් වෙලාවට භාවිතා කරනවා ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න